I'm <laughs> sorry. තමන්තා චක්කවාලේ සු අතරාගච්චන්තු දේවතා සද්ධම්මංමනිරාජස්ස සුනන්තු සගගමොක්කදං දම්ම සවනකාලු අයංබදන්තා ධම්ම සවනකාලු අයංබදන්තා ධම්ම සවෙනකාලු අයංබදන්ත නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස සම්බපාපස්ස අකරනං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඊතන් බුද්ධාන සාසනං පළමුකොටම ගෞලනීය මහා සඟරත්නය නවසරයි අද මේ ප්‍රඥානාලිකාවස්සේ හැම දෙනාම බලාපොරොත්තු වන්නේ ධර්මස්්‍රවනය කරන්න විශේෂයෙන්ම ඒ කාරය වසම් මහමනිය පවු පින්වත් පිරිස මහත්මා මහත්මනය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසාදී කොට ඇති හැම දෙනාම එකතු වෙලයි මේ උදාර පිංකම අද මේ විදිහට සූදානම් කරගන තිබෙන්නේ පංහතුන මේේ මාතෘකා ගාථාව හැටියට සඳහන් කරපු ගාථාව අපි ගොඩාක්තෙනෙක් අහලතියෙන ගාථාව සබ්භ පාපස්ස අකරනං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසන ගාථාව ගොඩක් ප්‍රකට වෙලා තියන්නේ අපි අතරේ සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව සියලු බුදුරජාණන් වහන්සේලාගේ අවවාදය හැටියට තමයි මේ ගාතාව ගොඩා ගිහි සමාජය අතර ප්‍රකටවෙලා තියන්නේ. ඒ නිසාම මේ ගාථාව ගොඩා පූජනීය ගාථාවක් එම නැත්තන් ආශිර්වාධත්මක ගාතාවක් කියන අදහසින් පි දැකල තියෙනවා ගෙවල්වෙල කාර්යාලවල වගේ හැන්වල මේ ගාථාව ප්‍රදර්ශනය කරනවා මොන හරි හුඳ දෙයක් කරනකොට පිරිත් කියනකොට මේ ගාන්තාව සජ්්‍යායනා කරනවා වගේ දේවල් කරනවාඒ ගාථාව ලොකු ආර්ථයක් ගැඹුරු අදහසක් මුළු බුද්ධ සාසනම ගැන ගැඹුරු අදහසක් තියනවා. එවගේ මෙහි ආශිර්වා දමක ස්වභාවයකුත් තියෙන්ෙන පුළුවන් හැබැයි ඊට වඩා මේ ගාථාවේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සගේ ශ්‍රාවකයෙන් නිවනට යොමු කරන්න. උදට ධර්මමාර්ගයට යොමු කරන්න උදටව අනුශාසනා කරපු ගාථාවක් හැඩිට තමයි වඩා වැදගත් වෙන්න කියලා අපිහිතමු. දැන් මේ බුදුරජාණන් වහන්සගේ ධර්මයේ ඕවාද ප්‍රාතිමෝක්ෂය කියල එකක් තියෙනවා. එක තේරුම තමයි බුදුරජාණන් වහන්සේ, උන්වහන්සගේ ශසනයේ විනය සිික්ෂාපද පැනෙවේ. ස්වාමීන් වහන්සේලටඋනත් විනේ සික්‍ෂාපද පැනෙවේ අවුරුදු විස්සකට විතර පස්සේ. හරියට විශසක් කියන නෙවෙයි. හැබැයි වර්ෂ විසිගණනක ආසන්න කාලයකට පස්සේ. ශසනය යම් කාලයක් ගියාට පස්සේ තමයි. උන්වහන්සේ විනියශික්‍ෂාපද වදාළේ. එතකොට පළවෙනි කාලේ මුල්ලුගේ බුද්ධ වාසනය බොහෝම, බොහෝම කලබල නැති, බොහෝම ශාන්ත තමන් විසින්ම සංවරයට පත් එච්ච, සොයං සංවරෙන් යුක්ත භික්ෂූන් වහන්සේලගේ සාසනය. එතකොට ඒ කාලි බුදුරජාණන් වහන්ේ ස්වාමීන් වහන්සේලටවිනිය සික්ෂා පදවනල පනවල මේක කරන්න එපා මේක කරන්න එපා කියලා කියන්න ඕනකමක් තිබුණේ නැහැ. ස්වාමීන් වහන්සේලාම හිතල සංවරව නම්ක දුන් වහසේලා තරුණ වැසි පැවදිවුණේ හඳට සංසරදුක දැකල සසර බයි උපදවගෙන පැවදිවුණේ. එතකොට ඒ වගේ වෙලාවකද නැවත නත නැවත නැවතුන් වහන්සේලාට සිික්ෂා පණවන්න උමනාවක් තිබුණ නැහ අන්න ඒ කාලි. ඒ කියන්නේ මුල් බුද්දු සමයේ විසි වස වගේ කාලෙදී බුදුරජාණන් වහන්සේගේ ශසනය මුල් කාලෙදී බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකීන් වහන්සේලාට අනුශාසනා කරපු එක ගාධාවක් තමයි මේ සබ්භ පා පස්සා කරනන් කියන ගාතාව ගාථාවත් එක තවත් ගාථ දෙකක් තියෙනවා කන්තී පරමන් තපෘතිතික් කාදී වශයෙන්. එතකොට ඒ ගාථාතුනේ එක වැද ගාථාවක් තමයි මේ සබ් පාපස්ස අකරනං කියන ගාථාව. එතකොට මේ ගාථරත්නය ධම්ම පදේත් අපට හමුවෙනවා තවත් දේශනාවල ඕනෑ තරම් හමුවේ ෙනවා. එතකොට මේ ගාථරත්නය ඇතුළේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන පාර. ශරාවකින් වහන්සේල්ලට පෙන්නපු අනුශාසනාව කියන එක ඉතාම වැදගත් අපිඒ ගැන තමයි දැන් අවධහන යොමු කරන්න බලාපොරොත්තු වෙන්න එතකොට මේ ගාථාව තියෙනවා සරල තේරුමක් තියන්නේ බැලූ බැල්මට සබ් පාපස්සා කරනම් සියල්ලු පව්වලින් වලකින්න කුසලස්සූප සම්පදා කුසල් ලුපදවන්න කුසල් සම්පාදනය කරන්න සචිත්ත පරියෝ දපනං තමන්ගේ හිත හොඳට දමනය කරගන්න ශාන්ත කරගන්න ඒකාග්‍ර කරගන්න ඒතන් බුද්ධාන ශවාසනං මේ තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව කියල අපේ ලෝතුරා බුදුරජාණන් වහසේ වදාළ එතකොට මේ අනුශාසනාව අපේ බුදුරජාණන් වහසේකි විතරකුත් නෙම මීට කලින් වැඩහිටිය සම්මා සම්බුදුරජාණන් වහන්සේලා උන්වහන්සේලගේ ශාසනවල භික්‍ෂූන් වහන්සේලාටත් මේ අනුශාසනාවම කරලා තියෙනවා. සමහර ශාසනති පිලතිය නො පින්තුන ඒ ශාසනවල ශික්‍ෂාපද පනවල නෑ. එතකොට ඒ ශාසනවල සම්පූර්ණයෙන් මේ ශාසනය මේ වගේ අනුශාසනාවන් වලින්තමයි ඒ ශාසනය ඉසරහට ගිහිල්ලතියන්නේ. කියන තරෙනවන සික්ෂාපද නීතිරීති පනව නැතු අනුශාසනා විතරක් මෙන්න මෙහෙම කන්න මෙම කරන එක වැදග කියන අනුශාසනාවෙන් එතරක් මුළු බුද්ධ ශාසනයම ගිහිල්ල තියෙනවා ඊට කලින් බුදුරජාණන් වහන්සලගේ ශසනවල. හැබයි ඒ ශාසන වල සිික්ෂාපද නොපනව පුනිසා බුද්ධශාසනය කාලයේ දීර්ඝකාලයක් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසෙත් දීර්ඝ කාලයක් තිබිලනෑ. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ ඒ පලවිනි. වර්ෂ විශ්සකට ආසන්න කාලයක් මේ විදිහි අනුශාසනාවන් පවත්තගෙන ගිහිල්ල ඊට පස්ස ශාසනය ඇතිවෙච්ච නොෙක් ගැටලුසාගත තත්ත්වයන් හේතු කර ගැන අරබුදයන් හේතු කරගෙන ශික්ෂාපද පනවල ශාසනයේ ප්‍රතිනිර්මාණය කරනවා. ඒ අදාළ සිික්‍ෂාපද පැනවීම සිද්ධ කරනවා. එතකොට දැන් බලන්න මේ ශාසනයේ දීර්ඝ කාලයක්. මේ බුද්ධ වාසනය විතරන්නේ මේ පෙරබුදුරජාණන් වහන්සේලගේ ශාසන පවා දීර්ග කාලයක් හොඳට ධර්මමාර්ගේ ප්‍රතිපත්තිමාර්ගේ පවත්තගෙන යන්න මේ අදහස මේ ගාථරහණය මේ ධර්ම සංකල්ප උපකාර වෙලා තියෙනු. මේව උපස්තම්පනය වෙලා තියෙනු. එතකොට එනිසා මේ ගාථාව දයන කාරණා ටික සර අපිට තේරුම් ගන්න පුළුවන් වචන වනාට, මේ කාරණ ඇතුළේ බොහොම ගැඹුරක් තියෙන බව පේනවා. එමකද රැත්ත අරවගේ බුද්ධශාසනයක් දීර්ඝකාලයක් බවන්තකෙන යන්න මේ ාත තරම් උපකාරයක් එෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ එක නිකම්ම ගාතාවක් කුණානං. හෙම නොවීමේ ගාතාව බොහොම අපි කැන්නේ බොම බර ගාතාවක් බොහොම ගැඹුරක් තියන ගාථාවක්. ආනක තමයි අපි දැන් කතා කරන්න බලාපොරොත්තෙන්නේ මේ ගාථාවේ තියෙන විශේෂ ගැඹුර කුමක් ද කියර එක දැ බලන්න මේ ගාථාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා සබ්භ පාපස්සා කරන සියලු පව්වලින්වැලකින්න කියලා සබබ පාපස්සා කරන එතකොට මොනාද පව් කියල කියන්නේ පව් කියනකටම අපිට අනි පැත්තටෙනෝ පින් කියන්නේ මොනාද කියලා. පිංහතුනේ පව් පිින් කියල කියන්නේ කර්මයට අදාළ කාරණාවක්. බුද්ධරජාණන් වහසකි ධර්මයධර් අපි දන්නවා කර්ම සංකල්පයක් තියෙනවන කර්මය කියල එකක් නේද. එතකොට මොකදද කර්මයක් කියල කියන්නේ. අපි දහම් පාසල් යනකොට ස්කෝල යනකොට ගෙන ගන්නවා වාකයක් චේතනාහං බික්හවේ කම්හං වදාමි, ත ඉත්වා කම්මංකරෝති කායන වාචාය මනසාය කියල නිබ්බේ දිකසූත්‍රී පාටයක්. ඒ ඒ පාටහි තේරුම තමයි මහනනි චේතනාව කර්මයයි වදාරමි, චේතනාව මුල්වෙලා කයින් වචනයෙන් සහ මනසින් කර්ම සිදුුවෙනවා කියලා බුදුරජාණන් වහස වදාරම. එතකොට කර්මයක් කියල කියන්නේ සිතුවිල්ලක් මුල්වෙලා, ඒ සිතුවිල්ල මුල් කරගෙන කායිකව වහෝ වාචසිකව හෝ මානසිකව සිද්ධ කන්න ක්‍රියාවට අපි කියනෝ කර්මයක් කියලා. එතකො විපාග ශක්තියක් තියෙන මොකද සිතුවිල්ලක් මුල් වෙලා සචේතනිකව සිදුකරන ක්‍රියාවක්. එතකොට ඒ සිතුවිල් ලෝභ සිතුවිල්ලක් වෙන්න පුළුවන් මොහ සිතුවිල්ලක් වෙන්න පුළුවන් දේශ සිතුවිල්ලක් වෙන්න පුුව මොහ සිවිල්ලක් වෙන්න ළ ලෝබ දේශ මෝහ කියන අකුසලොපක්ෂයට ඇති සිතුවිල්ලක් එන්න පුළුවන්. ඒවගේම කුසල සිතක් වෙන්න පුළුවන් අලෝභ අදදේශ අමෝහ කියලා. එක තේරෙනවන ලෝභඉංයුක්ත සිතක් ඒ වගේ තරහෙන් දේශයෙන් යුක්ත සිතක් මෝහෙෙන් මුලාවෙෙන් යුක්ත සිතක්. හරිද එතකොට ඒ වගේ මේ ලෝබයෙන් තොර පරිත්‍යාගසීලී චේතනාවක් එන්න පුළුවන්, අදවේශ දවේශයෙන්තොර මෛත්‍රීසාගත කරුණා්‍යිත චේතනාවක් එන්න පුළුවන්. එවගේම අමෝහ මෝහෙෙන් යුක්තු නොවිච්ච ප්‍රඥාවන්ත එකක් වෙන්න පුළුව. එතකොට ඒ සිතුවිල්ල අනුව ඒ සිතුවිල්ල මුල්වෙලා සිද්ධ කරන ක්‍රියාවන්. ක්‍රියාවන් සිද්ධ කරන්න පුළුවන් විදිත්වොනක් තියෙනවා එකක් තමයි කායිකව. යිකව වෙන දේවල් න්නේේද ම නාද කායික කරන්න පුළුවන් ඒවා අපි හිතුම ප්‍රාණගාත ඉළඟට අදත්තාදාන කාම මිත්‍යංචාර වගේ කායික පක්ෂයට අයිති දේවල්. එතකොට වාචසිකව වචනයෙන් කරන්න පුළුවන් අපිට ක්‍රියාවන් නරග ක්‍රියාවන් මොනද වචනයෙන් කරන්න පුළුවන් දේවල් මුසාවාද පරුසාවාච්ච පිසුනාවාච්ච සම්ප්පලා බොරු කියන එක කේලම් කියන එක රුස වචන කියන එක හිස් වචන කියන එක වගේවා. ඉළඟට මානසිකවත් අප යතිින් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. මානසිකව සිද්ධ වෙනේවා. මානසිකව සිද්ධ වෙනේවා තමයි දැඩි ලෝභය, අභිච්්‍යා. දැඩි තරහව ව්‍යාපාද වැරදි දෘෂ්ටීන් මිච්චා දිිට්ටි වගේවා. එතකොට ඒව සිද්ධවෙන්නේ මානසිව, කෙනෙකුට අපි වෛර කරනෝ. අපි සාප කරනෝ අපි කෙනෙකට බොහොම නරක විදිහට වෛර බඳන වන්න. අපි බොහොම බැඳීමෙන් රාගෙන් තව කටයුතු කරනවානං. ඉටස් අපි මුලාවෙලා මිත්‍යාජ්‍යිස්ටිත්‍රික විදිහට වැඩ කරනවානං. ඉතට ඒවතමයි මානසික ක්‍රියාවන්. එතකොට මානස ඉරිසියා කරනවානං. අනික්ත් ඇ දවල්ට ලෝභකං කරනවානං. කපටිකං කරනවා ඒ මානසික දේව. එතකොට ඒවට කර්මවිපාගතියනවා. දැන් එතකොට ඔන්න කර්මයක් කියලා කියන්නේ. සේත් චේතනාවක් සිතුවිල්ලක්මුල්ලලා සිද්ධ කරන කායිකවේවා, වාචසිකවේවා, මනසිකවේවා ක්‍රියාකාරකමට. ක්‍රියාවට අපි කියනවා කර්මයක් කියලා. එතකොට ඒ සිතුවිල්ල ලෝභදේශ මෝහ වුණොත් ඒක නරක ක්‍රියාවක් වෙනවා. නරක කර්මයක් කියෙනවා. ඒ සිතුවිල්ල අලෝභ අදදේශ අමෝහ වනොත් ඒ ක්‍රියාව, හොඳ ක්‍රියාවක් හොඳ කර්මයක් වෙනවා. හද එතට නඩක කර්මවලට අපි කියනවා පාප කර්ම කියලා හොඳ කර්මවලට අපි කියනවා පුුණ්්‍ය කර්ම කියලා. කර්ම කියනකොටම ඊළඟ දෙන දේ තමයි හැම කර්මයක් ඇතුළෙම විපාගවාරයක් තියනවා. විපාක ශක්තියක් තියන. පැහැදිලිද දැන් ගොඩා දෙනෙ සාමාන්‍ය විවහාරයේදී කර්ම කියල කියන්නේ විපාක දෙන අවස්ථාවට නේද අපි හිතුමු අපි පාර යනකොට වාහනයක අපි හැබ් වනාා. පස් අපි තුවාල්ල වුණා. එතට අපි කියනවා අපෝ මගේ කරුමයක් හම කියලා කියන. ඇත්තටම කර්ුමය ඒක නෙවෙයි කර්මය ඊට කලින්වෙච්චේක් හැප්පීම කියන එක කර්මයකට අනුව උනානම් හැබැයි බුද්ධාග මේ විදිහයට ඒ කර්මයෙන් විතරක්ම වෙන්න පුළුවන් දෙයන්නයි වෙන විදිකට අත් දෙන්න පුළුවන්න්නේ අපිත කිසිම කල්පනාවක් නැතුව උඩ බලා ගෙන අසතයන්ගේ ොත්ත එෙමත් හැ්පෙන්න පොතට එක කර්මයක් ව නෙමයි. හැබැයි කර්මයක් උනානං ඒ වෙලාවි සිද්ධ වෙනකට කර්මය කිය නෙනෑ. ඒ වෙලා සිද්ධ වෙන්නේ කර්මයයට විපහකයක් අම් පෙන එක. කර්මය ඊට කලින් කල්ල දීනකක්. මේ ජීවිතයේ දිහරි පෙරජීවිතයගේෙ දිහරි කරපු දෙයක්ත්තමයි කර්මය කියල කියන්න. එතකට කර්මය එකක් විපාගය කියන එක තව එකක් එතකොට මේ විදිහයට කරන ක්‍රියාවන් වලට විපාග ශක්තියක් තියෙනවා. විපාග ශක්තිය තියන විපාගවාරයක් තියෙනවා. එතකට විපාගවාරයක් තියන සචේතනික ක්‍රියාවන් වලට අපි කියනවා කර්ම කියලා. තැන් කර්ම කියනේ වගේ තියෙන වැදගන්කම තමයි ඒ අපි සචේතනව සචේතනික කියන්නමු ගත්ද හිතල කරන දේවල්. දන්නේ නැතුව වෙන දේවල් නෙමේ අපි හිතලම එක කරන්න. එදකට සචේතනිික ක්‍රියාවකින් කරන දේවල්වල වගකීමක් පුද්ගලයට තියනවා. එයාඒකට වග කියන්න ඕනේ එ ඒකට මේ ජීවිතය දි විතරක් නෙමෙයි සංසාරිකවත් වග කියන්න. අහිිතම අපි මනුෂ්‍ය ඝාතනයක් කරනවා සත්්‍යගාතනයක් කරනවා ිට කරන්න අයිතියක් නෑ අප හිතල එක කරන්නේ සචේතනිකු අප එක කරන්නේ එතකොට අපිට ඒහා සම්බන්ධෙන් වගකීමක් තියෙනවා පුද්ගලයකුට වගකීමක් තියනවායි ජීවිතයක් තොර කිරීම සම්බන්ධෙන් එතකොට එකට අපිට විපාකයක් තියෙනවා එක මේ ජීවිතය දවෙන්න පුළුවන් එම නැත්තන් මතු ජීවිතය එකදිවෙන්න පුොළුවන් හරිද එතකොට මේ කර්ම කියන දේවල් නිසා අපේ ජීවිතය යම් අපහසුතාවයන් වලට පන්තිෙනවා යම් කරදර බාධක අපිට උපදිනවා නේද. නරක කර්ම කල් ල බුුණහාම අපිට බොහෝ දුක්කුපදිනවා. බොහෝ දුක්කුපදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කර්ම කියන දේවල් අගේ කරන දේවල් නෙමයි. දැ තවටිකක් ගැඹුරින් හිතුවන් කර්මයක් කරන කොටම අනි පැත්තට වෙන දේ දමයි විපාකයක් දෙනවන විපාකවාරයක් හැදෙනවා. මේ ජීවිතයේ විපාක දෙනයට අපි කියනවා දිට්ටදම්ම වේදනීය කර්ම කියලා. අපි කියන්නේ මහත් දිට්ට දම්ම වේදනය කර්ම කියලනේද. එහැන්න මේ ජීවිතයේ දීමඒට පටිසන්දනවා කියන්නේ. හැබැයි ඒක සමහර වෙලාවට මතු ජීවිතයකදිවෙන්න පුළුවන් මේ ජීවිතයකදි නොවෝ නොවී මතු ජීවිතයකදි වෙන්න පුළුවන් සමහර වෙලාට මේ ජීවිතයේදීත් ්‍රවිපාකදීලො මතු ජීවිතයේදත් ්‍රවිපාකදිනව වෙන්න පුලුවන් හ එතකුට කර්ම හැම වෙලාවම සසරට උපකාරය දනෙදද සසර දියුණු කරනවා සසර භවය සකස් කරනවා හොඳ කර්ම වේවා නරකකර්මවේවා හැම කර්මයක්ම කරන්නමකක්ද සංසාරය දිගකරන එක සසර සකස් කරන එක ඇ අපිහිතු මොබි පුුණ්නිි කර්මයක් කලා ්්‍ය කර්මයක් කළත් අපි ඒ පුුණ්්‍ය කර්මයක් කළ හම එකට විපාකවාරයක් තියෙනවා. එතකොට එක සසරට අයිතිද නැන්ද. සසරට අයිති සංසාර පපුෂණය වෙනවා. ඇතිද. ඒකයි රහතන් වහන්සේලගෙන වදාරණ කොට බුදුහාමුදුරුව වදාරන්නේ පුඥ්්‍යපාප පහි නස්ස. පින් පවද් දෙකම දුරුකල් ලගෙන අලුතෙන් පිින් පව් කරන්නේ නෑ කියලා කියනවා. ආයි සසරට වැටන සසර පෝෂණය වෙන පිනක් හෝ පවක්කහෝ රහතන් වහන්සේලා ගැන සිද්ධ වෙන්නේ නෑ. හැබැයි මෙතනතා විශේෂයක්ත්තියනවා. මගන්ද රහතන් වහන්සේලා පෙරකර්මසිියල්ල දුරුගැල්ල නෑ. සියලු පෙරකර්ම දුර කරන්න ඕන්න අරහත් පලයට පත්වන්න. හ දැම්බලන්න පිගචන කල්පනා කරලා මුගලන් මහරහතන් වහන්සේ. පිරිනිුවන් පාවදාලෙ කොහොමද කියලා අපි හ යන නේහ. ඉතාම දුක්කිතව හොරුන්ගෙන් පීඩා විඳලා ගොටි පැට ලබලා ශරීරය ඉදිවෙලා තුවාල වෙලා දම උන්වහස පිරිණවන් පාවාදාලේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ අපිත් එක්ක බැලුව තහසට පුළොෝ වගේ අපි දූවිල්ලක් නම් උන්වහන්සේ ඉරහඳ තාරකා වගේ නේද උ මුගලන් මහරහතන් වහසේ මේ ශාසනයේ අග්‍ර උතුමන් වහන්සේලා. එතකොට උන්වහන්සේ අරතරන් දුක් මරණයකට මුණ දුන්නේයි පෙර සංසාරකරපු අකුසල කරමය අම්ම තාත්ත ඝාතනය කරපු දීර්ග සංසාරක සිද්ධ වෙච්චා කුසල කර්මයක් නිසා බොහෝම දුක්විඳල දුක්විඉඳල දුක්ිඳලා බොහෝම විපාගවාර ගානක් දුක්විඳලා නොයෙක් නිරයන්වල ඉපදිල අන්තිමට අරහත් පලයට පත්වෙල තුන්හන් සිට විපාගවාර විපාග දුන්න එතකොට අරහත් පල පන්තිෙනකොට කර්මසිියල්ල දුරුවෙන වන විපාක දෙන්න විදිහක් නෑ නිදැන් අපි හදී න බුදුරජාණන් වහන්සට කර්මවිපාක දුන්න කියල නේද. ඇ බුදුරහාමුදුරන්ට කරුණවිපාක දුන්න කියල මොන හලදන්නේ. තැම්පින්වතුන අපේ බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවට ධර්ම දේශනා කරනකොට උන්වහන්සේට තදබල කොන් දේ‍යාබාධයක් තිබිලතියෙනවා ව සමහර වෙලාවට ධර්ම දේශනාව අතර මග නතර කල්ල ශ්‍රාවකීන් වහන්සේ නොකට අවසර දෙවාවධාරනෝ මෙතන ඉදැන් ධර්ම දේශනාව කරංයන්න මගේ කොන්දරි දෙනවා කියලා. ඉතිං ඔය ධර්මසාහිත්‍යයේ සඳහන් වෙනවා විවරණ රන්ථවල සඳහන් වෙනවා උන්වහන්සගේ කොන්ද ආභාදය හැදුනේ උන්හන්සේ පෙරකරපු මල්ලව පොර ශූරය කළලා තමග ප්‍රතිමල්ලවයව වැරදි පහරකින් කොඳුවැයට පෙළ කැඩන්න, කරපු පහරදීමක් නිසා කියලා. කර්ුණ විපාගවාර බුදුර ජාණන් වහසලටත්තිබිල තියෙනවා.හැඩ ඒවගේ මුන්වහන්සර තිබුණ තද හිසේ ආභහ දෙයක් හිසේ වේදනාව. ඉතින් උන්හන්සේ ඔ බෝධි සත්ත කාලේ මාල්ලු වල්ලෙන ජනක යනකොට ඒ එකට සතුටු වෙල්ලා තියන මාල්ලු දඟගනවා දැකළ හිනාව වෙල්ලා තියෙන. ඉතින් අ ඒ සත්තුන්ගේ දුක සතුටක් කර ගැනීම කරුණු විපාගතොට ඒ මානසික කර්මයන්. තරේ මානසික කර්මය පවා මනෝකර්මය පවා බුද්ධත්තේ ලැබූ භවේදිත් උන්වහන්සට විපාකදිල්ල තියනවා. විපාකදිල්ල තියනවා. ඒවගේ උන්වහන්සට සකස් වුනුවේ ලෝහිත පක්හණදිකාරුවගේ ඊට පස්සේ දේවදත් හාමුදුරුව පෙල්ලොපු ගල නිසා ගල්පතුරක් වැදල උන්වහසගේ ශරීරය තුවාල විච්චවස්ථාව ඒවගේ දේවල් ධර්ම සාහිත්‍යය සඳහන් වෙන න්වහන්සේ විපාක ලබපු කර්මවාර හැටියට. ඒවගේ බලන්න කල්පනා කරලා ලෝසක මහරහතන් වහන්සගෙන චක්කුපාල මහරහතන් වහන්ස ගැන. චක්කුපාල මහරහතන් වහන්ේ අරහත් පලට පත්වෙන ගොඩ මස්තගන්ධ වෙලා යනවා. ලෝසක මහරහතන් වහන්ස ගැන හලනෑ ගොඩක් ඇත්තු. ලෝසක මහරහතන් වහන්සේ කියල කියන්නේ. අපි සීවලී මහරහදන් වහස ගන හලතීන වන නේද. සීවලී මහරහත්දන් වහන්සේ අග්‍ර ලාබිහින් වවහන්සේන මේ සාසන. සීවලී මහරහතන් වහසගේ සම්පූර්ණෙන් අනිපැත්ද තමයි. ලෝසක මරහතන් වහන්සේ. ලෝක්ක මහරහතන් වහන්සේගේ කර්මය කොච්චර බලවදද කියෙනවා නං. පිරිනිවන් පාන දවස වනතුරන් වහන්සට කුසු පිරෙන් ආහාරයක් ලැබුන්ය පිඩ පාති. පිරිනිවන් පානාා දවස වනතුරු ලැබුණනේ. අන්තිමට සාරිපපුත්ත මාරහතන් වහන්සේ, චතුමතුර පාත්තරයක් තමයි උන්වහන්සට වැළ දෙවේ පිරිනිවන් පාන දවසේ. වෙන කිසි මහාරයක් උන්වහන්සට වලදන්ට බැරිවුුණා ධානය හම්බුන්නේ. කර්මවිපාගවාර. එතකොටර අරහත් පලයට පන්තෙන්න්න එතකොට පෙරකරපු සියලු කර්ම දුරුරන්න ඕනි කෙලෙක් නෑ. පෙරකරපු සියලු කරම දුරු කරල ඉන්න ඕනනි කලෙකන්නේ. කර්ම තියනවා කර්ම හැබැයි සසර පෝෂණය කරන දෙයක්. පැහැදිලිද. එතකොට මෙතැන කියනවා සබ් පාපස්සා කරන. පව් කරන්නේ පා. ඇයි මෙතන පව් කරන්නේ එපා කියල කියන්න. එකක් තමයි, සසර පෝෂණය කරනවා. ඇති පාපකර්ම කියනය මොකද කරන්නේ සංසාර නැවත නැවත දිගට පවත්තගෙන යන්න හේතු වෙනවා පවු්ගනයවා. ඒවගේම තමයි පව් නිසා පාපකර්ම නිසා අපේ බවගමන අපේ සංසාර ගමන පහසු වෙන්න මොකද වෙන්නේ අපහස වෙනවා. දැන් අපිට, බුද්ධාසනය කම්බුණ අපි ඇත්තටම දැග. නිවන් දකින්න සියලු කර්ම දුරු කරන්න ඕනේ නැති බව ඇත්ත. ඒ වනාට නිවන්ගමන්න පහසුවෙන්න අපිට පංකම් පු්‍ය කරම උපකාර වෙලා තියනෙනවාන නහේද දැඟ අපිට කල්්‍යාන මිත්‍රය හම් වෙලා තියනවා. බුද්ධසාාසනය කම් වෙලා තියනවා. බණටිකක් අහන්න හම් වෙලා තියෙනවා. ඒ මොකක් කියද අපේ මොගක්හරි සංසාරි පිනක් තියෙන්ද දිනේද තැම් බලන්න පින්ගතින ඇතම කල්පනා කරල්ලා සමහර රටවල් අපි දැකලතියෙනවා අර පනපිටින් සත්තු ඝාතනය කල පනපිටින් සත්තු මරාගෙන කන ගෝත්‍රක කොට්ටාස ඉන්නවානේ. එතකොට අපි ඒවගේ තැන කූපන්න නංහිම්. අපිට අපිටත්යෙන්න්නේම ගක් කරන්නද. අපිටත්වෙන්න්නේයට සත්තු මරගෙන කල ජීවන්තයෙනවා. එතකොට අපිට බුද් හාමුදුරගේ ධර්මය කම්බින්නේ නෑ. අපිට කිසිීම මනුෂ්‍ය ධර්මයක් කම්බින්නේ නේ සංසාර සවභාවයක් සසර බය කම්බින්නේ නේ ි ජීවිතය ොහම දුක්ීත දියට ගත කරන්න නවා. එතකොට තැන් අපි හිතු මෙහිම ඇතු අපිහිතු අපි ගොඩාක් දේවල් ආඩ්ඩි සම්පස්්තියන සුකුමාර සම්පන්තියන ධර්මයක් නති රටක මෙැද පෙරදිකරට කුපන්න කියලා. එතකොට හැමදේම තිබුණත් අපිට සංසාරෙන් එතර වෙන්න බුදුරජාණන් වහන්සේ ධර්මය බණටිකක් සංඝයා කල්්‍යාන මිත්‍ර ඒවන ධර්මයනය. ඒනිසා මේ ධර්මය හම්බෙන්න්න ධර්ුණමාරගගේ හම්බෙන්න්නත් පිනක්තියෙන්ට ඕන. එක පැහැදිලි ඒනිසා තමයිකිවේ සබබ පාපස්සා කර නම් පවු් කරන් එවාා පව විසින් සංසාරගමන මොකද කරන්නේ දුකට පත් කරනවා නිවන්දකිින් අපහසු කරනවා හැබැයි පවු් තිබුණ කියල නිවන්දකින්න බැරිකමක් නෑ අලුතෙන් පව් කරන්න එපා එතකොට සංසාරගමන ඉස්සරහට යන්න අපහසු පහසුනේ එකොට මුණනාද පාපහ ක්‍රියා කියලා කියන්නේ පව් කියල කියන්නේ පින්වතුන බුදුරජාණන් වහසු පෙන්නනවා. ඒ ලෝබ දේශ මෝහ කියන චේතනාවන් මුල් වෙලා සිද්ධ කරන. සියලු වැරදි චේතන වැරදි ක්‍රියා වන්න යිතිවෙන්නේ පාප කොටසට එනිසා පව් කරන්න එපා කියල බුදුරජාණන්හස පෙන්නවා ඊඟට ඊළඟ අනුශාසනාව ඉතාම වැදග සබ් පාපස්ස අකරනං කුසලස්ස උප සම්පදා දැන් අපිට පව් කියන වචනෙත් එක්ක ඊළඟට නිතර ේදන වචන තමයි මකන්ද පින කියන වචනේ. හැබැ මෙදන පෞ්කරන්න එපා පං්ඥස්සූප සම්පදා පින් උපදවන්න කියලා නම පෙන්නන්නේ. මෙතන බෙන්න්නන්නේ පවු්කරන්න එපා කුසලස් ූප සම්පදා කුසල් උපද වන්න කියලා. එතකොට මොකක්ද කුසලය කියල කියන්නේ. කුසලේ කියල කියන්නේ අඩ පවපින කියන සංකල්පිර වඩා චුට්ටක් වෙනස්. කුසල් අකුසල්. කුසල් අකුසල් කියලා කියන්නේ කර්ම විපාගවාරයක් වෙන්නේනේ. කර්මවිපාගවාරයක් වෙන්නේෙ නෑ. කුසල්ල කුසල් වලින් සිද්ධ වෙන්නේ අපි නිවන් මග වැඩීම ප්‍රතිපදාමාර්ගය වැඩීම කියන එක තමයි ආර්යෂ්ඨාගක මාර්ගයේ වැඩීම කියන එක තමයි කුසලේ සහ අකුසලේ කියලා කියන්න. කවුහරි කෙනෙ ධන්ව මාර්ගගේ වඩනවනං ආර්යෂ්ඨාක මාර්ගය වඩනවනං නිවන් මඟ වඩනවනං එක හැමවෙලායම යිති වන්නෙමකටද කුසලයකට. එතකොට ධර්මමාරකින් අපි ඇත්තෙන වනං ප්‍රතිපදාමාරයෙන් අපි ඇත්තෙන වනක් නිවන් මගින් ඇත්තෙනවනං එකයිති වෙන්නේ අකුසලයකට. එතනක් කෙලෙස් මුල් වෙලා තමයි සිද්ධ වෙන්නේ හැබ විපාග ශක්තියක් නෑ විපාග ශක්තියක් නෑ ලෝබ දේශ මොහ තියෙන්න පුළුවන් හැබයි විපාග දෙන්න තරම් ශක්තියක් නැ පාගවාරයන්නේ දැම්පොඩි උදාහරණයක් බලන්න අපි හිතමු අපි අපි අනිත්‍ය භාවනාවක් වඩනු. එතකොට අනි්‍ය මෛත්‍රී භාවනාවක් වඩන්නවා. දැන් එතකොට ඒක ට වඩා මොකට දයිති වෙන්නේ. කුසලයකට අපේ හිත හොඳට කුසලයට ශක්තිමත් වනවා. අපි අනි පැත්තෙන් හිතුම් මෙහෙම දෙයක් අපි රස කෑම පිගානක් අනු. රස කෑම පිගානක් බුක්තිවිදිනෝ. දැන් හොඳට රස කරලා කනෝ. දැන් පවක්ද ගිහිගෙනකොට කෑම ටිකක් හොඳ රහට කන එක පවක්ද නෑ. හැබේ කුසලයද කකුසලයදම කත කියන්න. නිවන් මගේ ඉස්සර හට වැඩීමක්ද වෙන්නේ ආහාර රචි ආහාර නිසා තන්හාවිපදිලා නිවන් මගේ ටිකක් පසුගාමී වෙන එකද වෙන්නේ. ප ඒ නිසා එක අකුසලයක් එතන දෙක් එක නිසා එක හොඳට මතකටයා ගන්න. අපි හිතමු ග්‍රහස්ත කාමභෝගී කෙනෙක් විවාහජීවිතයට පත්වනවා තරුණ නොමසේද. එතකොට ගිහි කෙනෙක් විවාහජීවිතයට පත්වනක අකුත් මේ පවක්ද. එක පවක් නෙමේ පාපකර්මයක් නෙමේ. හැබැයි? ග්‍රවස්ථකම්බෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් විවාහ ජීවිතයකට පත්තනවා කියලා කියන්න එයාගේ නිවන් මග ඉස්සර හට ගෙනෙනක් ඉදිරිගාමී වෙන වන මේ පසුගහමී වෙනවා. එතකොට එක මොකද වෙන්නේ අකුසලය අකුසලයක් කියය අදක්ෂයක් කනවා. කුසලේ සහ අකුසලය කියන වචන තියෙන්නේ කෞශල්ල කියන වචන. කවශල්ලි කියලා කියන හැකියාව කුසලේ දක්ෂකම් මොකට දක්ෂකම් ද නිවනට. එතකොට කුසල සහ කුසලය කියන්නේ පව පින කියන දෙකේ තියෙන අර කර්ම ශක්තිය විපාක ශක්තිය කුසලේ සහ කුසලේ නෑ. කුසලේ සහ කුසලේ දීන්න එයා නිවන් මග ධර්මමාර්ගේ කොච්චර දුර වඩනවාද කිය එක මත තමයි කුසලය කුසලේ තීරණයවෙන්න. තැන් බුදුරජාණන් වහසේ පවු් කරන්න එපා කියලා අනි පැත්තට පෙන්නන්නේ කුසලේ දියුණු කරන්න. හොඳඒට ධර්මමාර්ගේ වඩන්න කිය. හ වටින දෙයක්. එතකොට ඒකෙන් අදහස්සෙන්නේ නෑපිං වතුන පින් කරන්න එපා කියලා. පෞ්කරන්න එපා කියන තැනම අපට හිතෙනවා එතැන ව්‍යංහෙන් තියනවා පෞ්කරන්න පිින් කරගන්න ඒ වගේම කුසලේ වඩන්න කියන අදහස. මේ වචනයක් කකතු කරනවා නෙමේ හැබැයි පව්කරන්න එපා කිය පෞකරන්න එපා කියන එක ඇතුළෙම තියනවා පව්කරන්න එපානං පික් සිද්ධ වෙනවා ඇන පිනක් තියෙනවා. පින අවශ්‍යයි. හැබ පින කියලා කියන්නේ අද මේ අපි කතා කරන්න විදිහ පිංවදන මේ මහා විශාල මුදල් ිය පැහැදැන් කරලා කන්න විශාල විචිත්‍ර ම විශාල දේවල්ම කියලෙ එකක් නෑ. දැ බුදුරජාණන් වහන්සගේ ශාසනය බලන්න දසපුුණ්්‍යයක් ක්‍රියා කියලා දේනොනේ දැන් දසපුුණයක් ක්‍රියයා කියන්නේ මොනාද. නිකං හිතල බලන්න. දසපුුණයක් ක්‍රියයා කියල බුදුහාමුදුරන්ගේ ශාසනයේ පෙන්නන්නේ ශසනය කියන්නේ මුල් බුද්දු සමයේ සූත්‍ර දේශනාාවල හරියටම කිව්වොත් මා ප්්‍ය භායි සූත්‍රය කියලා අංගුන්ත්‍රණ කායිතියනව සූත්‍රයක් ඒ සූත්‍රයේ තියනවා මහනනි පිනට බයවින්නපා සුකස් සේතන් අධිවචනං ප්ඥන් පින කියලා කියන්නේ සැපට කියන තවත් නමක්. එනිසා පිනට බයවින්න එපා ම ඉ සෙල්ලකේ පින කියලා කියන්නේ පහසු කරවන්න සැප උපදවන්න. නිවම හොඳට සුවපත් පහසු කරන්නවා අර අපි කියන්නේ ලිහිසි කියලා ඒද ලිහෙසි කාරක කියල මොකක් කටරි දෙක ගර්ශනය අඩු කරන්න ඇනේ දිදාන්නන හෙද ිහිසිවර් ගන්නේ වගේ පිනක් මේ පින කියලා කියන්නේ නිවන් මඟට අපහසුවින් යන්න නැතුව. පහසවින් යන්න ඕන කරන විදිහ උපකාරයක් සලස් වනවා. හොඳවැට නිවන් මග ලිහිසි කරලලා දෙන. හැබයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මොනවද පින කියලා කියන්නේ කියල මාපුඥ්්‍ය භායි සූත්‍රයේ පෙන්නන්නේ. ධන සීල භාවනාතම ඉත්‍රවිධපුුණයක් ක්‍රියයා කිය. දානය සීලය භාවනාවතම ඉත්‍රවිධපුුණයක්්‍රයා කියන. හැබයි පස්සේ කාලෙක මේකට තවේව එකතු වෙනවා. දාන සීල භාවනා පත්තිධාන පත්තානුමෝදනා වෙයා වච්ච අපප්‍රචායන ආදේ දිත්්තිජුකම් ආදී වශීෙන්. කට තව කාරණ එකතු වෙනවා. ඒවක් ඒ කාරණාවල දන්නේ වතාව කරන එක වැඩිහිටියන්ට සලගනක ඊළඟට පින් අනුවෝදන් වෙන එක පින් අනුමෝදන් කරන එක ධම්ම දේශනා ධම්ම සවන ධර්මය අහනක ධර්මය දේශනා කරන එක වගේ කාරණා තව දහයක් එකුතු වෙනවා. තව හතක් එකතු වෙලා හැදෙනෝ දහයක් වෙනවා. හැබැයි ඒකාරණ හත් එකතු වෙන්නේ සූත්‍ර දේශනාවලින්ම ඒ පසු කාලේ නො හම්බෙනේවා. එතකොට අපිට පේනො බදුරජාණන් වහන්සේ ශාසනය ඉතාම රුජ්ජෝම ඉතාම රුජ්ජෝම පින කියලා පෙන්වා වදාලේ ධන සීල භාවනා කියන ත්‍රවිධ පුුණ්‍යයක්්‍රයා. එතකොට බුදු හාමුදුරුව මේ පින කියනගහෙම ගොඩා සංකීර්ණ කරලනෑ ධන සීල භාවන හරිසරුලයි. දන්දන එක සිල්රකෙන එක භාවනා කරන එක. එතකොට මේ ත්‍රවිධ පුුණ්්‍යයක්ත්‍රියාවන් අපිට සෑහෙනවා අපි සංසාරගමන ඉස්සරහට කරගෙනයන්න. එනිසා මේ පින කියන එක හරියට අඳුනගන්න ඕනේ. සබ්බ පාපස්ස කරනං පෞුකරන්න එපා. එතකොට පවකරන්න එා කිව් හාම අපි අඇති සිද්ධ වෙන සියලු වැැදිවලින් වලගෙනෙක්. ප්‍රාණගාත අදත්තාදාන, කාමමිත්‍යාචාරය, උසාවාද, පරුසාවාච්‍ය පිසුනාවාච්‍ය සම්ප්පලාභ, ආදීවශයෙන් මානසික සිද්ධ වෙන මච්චාදීත්ති මේ ඔක්කු මහිතී. එැම් බලන්න පින්වතුර ප්‍රාණගාතය දේශයෙන් වෙන්නත් පුළුවන්. ප්‍රාණගාතය මෝහෙන්ගන්නම් පුළුවන්නේ නේද. දේශෙන්ගෙනකොට වෙන්නේ අපි කෙනෙක් ගැන සතෙක් ගැන තර හැක් සත්තු කරන එක. හැරිද. ප්‍රාණගාතයේ ලෝබහින්ගන්න පුළුවන් දේශයෙන්ගෙන්න්න පුළුවන් මෝහෙන්ගන්න පුළුවන්. ඔන්න බලන්න ලෝබෙහෙ නිසා ප්‍රාණ ගාතය වෙන්න අපිට ආහාරත්‍ර තෘෂ්නාවන් සතෙක් මරණවන. අපි එතම අපි ඩඩ මස්වල්ට කැමති කියලා අපි තුවක් වුවක් හරි අභියවි්‍යයක්න් හරි අරංගිහිල්ල සතෙක් ඝාතනය කරනවා. එතකොට එතන දීනම ගත්ද ආහාර තෘෂ්නාවන් ප්‍රාණගාතයක් කරනවා. එතකට එතන මුල්වෙන්නේ ලෝබය නිසා සිද්ධ වෙන ක්‍රියාවන්. එකත් පව්. ඒවගේ දේශය නිසා සිද්ධ වෙන ක්‍රියාවන්. ේශය නිසා සිද්ධ වෙන ප්‍රකට ප්‍රාණගහතය ඇතමයි මදුරු මලන එක නේද මදුර වහම හොඳටම තරහයනවා රිදනවාවිට හෙතුට අපි දන්න වෙනතු මොන කරදරයක්න කිය මරලදාම. එතකොට ඒ ප්‍රාණ ගහත්තය වෙන්න ලෝබ එන්නම අපි රහන්නේ ඔච්චර මදුරුව මරන්නින්ගට සම්බලා දන්නද කියලා එකන්නේ අපිට මේ මදුරුව ගැන කැමැත්කින් මරනවා නෙමයි අපිට තින්න එතනමගක්ද දේශයක්. එතකට ආහාරයට සතෙක් මරණ දැනදී ලෝභයක් මදුරුවෙක් මරණ කොටදන්නේ දේශයක්. හ එතට මෝහෙෙන් සත්තු මරන්නේ කොහොමද ඇතු දැලතිෙනද සමහර ආගම්වල බිලිපූජාතියන්න සත්තු වරණවා. ආන ක තමයි මෝහෙන්ගත් සත්තුබරනවා ප්‍රාග හත්ත කරනවා. හ එතට ඒ ඒ මරන්නේ කන්නත් නෙමේ. ඒ මරන්නේ තරහකටොත් නෙවෙයි ඒ මරන්න ොකටද ඒ මරන්නේ මේ දෙවියන්ගව සතුරු කරන්න මෝහය නිසා මිච්චා දිට්ටිය නිසා. ඒක තමයි මෝහය නිසා ප්‍රාණගාහත කරන්න විදිය. එතකොට බලන්නට එකම ක්‍රියාක් එකම ක්‍රියාව. හැබයි සිද්ධ කරන්නේ චේතන තුනකින් ලෝභෙ නිසා වෙන්න පුළුවන් දේශය නිසා වෙන්න පුළුවන් මහ නිසාවෙන්න පුළුවන්. ඒවගේ මේ හැමයික් ම යිතිවෙන්නේ මොනාට දෙතකොට පාප කර්මවන්නේ. එතකට බුදුරජාණන් හස පෙන්ෙනනවා පව් කරන්න එපා පාපකර්ම කරන්න එපා. සියවලු පෞ්වලින් වලගන්න. පැදිලිද ඒ ඒ වෙනුවට උන්හස පෙන්නනවා කුසලේ උපදවන්න. හොඳට කුසල් උපදවන්න. කුසලි උපදනෝ කියලා කියන්නේ ආර්ේෂ්ටයන්ග මාර්ගගේ දියුණු කරනවා කියක්. කිසිීම ගැටුවන්නතු කුසලේ වඩනෝ කියගන්නමු ගක්ද. කාර්ෂ්ටන්ක මාර්ගය වඩනවා කියන එක. ආර්ෂ්ටයන්ග මාර්ගෙන් මුණනාද තින්නේ. ද අපේ දෘෂ්ටිය නිවැරදි කරගන්න එක සම්මාධිට්්‍යි උපදුව ගන්න එක. ඉළඟට සම්මා සංකප්ප නෙක්කම්ම සංකප්ප අව්‍යාබාධ සංකප්පා විහිංසා සංකප් උපදුවගන්න එක. ඊට පස්සේද අපි හොඳ ක්‍රියාවන් කරන එක ප්‍රාණගාතයෙන් වලිනෝ අදත්තාානය වලහි නවා කාමිත්‍යචාරයෙන් වලගනෝ. ඉළඟට මුසාවාදෙන් අලහිනෝ පරුසාවාචනය වලකිනවා සම්මා වාචා. සම්මා කම්මන්ත, සම්මා ආජීවමනාද හොඳට දෙැහෙමි දිවි පැවැත්මින් යුක්ත වෙනවා. ඒවතමයි කුසලේ කියලා කියන්නේ ධර්මානුකූලව දහඩිය මහන්සන් ධනයෝපයනවා හොරමැරකම් කරන්නේ නේ වංචා දෝෂණ කරන්නේ නෑ. ඒවතමයි සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඉළඟට සම්මා වායාම හොඳරට සතට සම්ය ප්‍රධාන වීර්යංග දියුණු කරනවා. කුස්සලේ ඔපද වනු අකුසලේ දුරුකන්නව උපන්කුසල් දියුණු කන්නවා. උපන් නකුසල් දුර කරනවා නූපන් කුසල් උපද වනවා නූපන් නකුසල් නූපද වනවා. ඒ සඳහා හොඳට වීර්රය උපද වනවා. එක තමයි සම්මා වායාම සම්මා සතිය හොඳට සිහිය උපද වනවා. හොඳට කය ගැන සිහියෙන් යුක්ත වෙනවා පචන ගැනසිහියෙන් යුක්ත වෙනවා. ඊට පස්ය අපේ සිතුවිලි ගැ සිහියෙන් යුක්ත වෙනවා. අපේ ක්‍රියාකාරකම් ගැන සීියෙන් යුක්ත වෙනවා. අපේ වේදනා ගැ සිියෙන් යුක්ත වෙනවා හොඳද සිහියෙන් කටයුතු කරනවා සම්මා සමාධි කියන්නේ භාවනගන්න අධයන් වඩවා කියන. එතකොට මේක තමයි බුදුරජාණන් වහන්සේ කුසලි උපද වනවා කියල පෙන්වා වදාළ වෙන කිසිම දෙන්න නමී. දැන් එතකොට සොන්න දැන් පැදිලි කරගන්න මකදද පව් කරන්නේ සියලු පවින් වලකිනවා. එතර කර්ම විපාගවාරයක් තියෙන සියලු ක්‍රියාවන්ගෙන් අලෝ ලෝබ දේශ මෝහ මුල් වෙලා සිද්ධගන්න අකුසල ක්‍රියාවන් සියල්ලගෙන්ම වලකිනවා. පවරන්නිනේ හැරි ඒ වුවට කුසල යපදනවා කුසල පදනවා ඊට පස්සතමයි පෙන්නන්නේ සචිත්ත පරියෝ දපනන්ග පව්පින් සහ කුසල් ලකුසර ගැෙන කතා කරපු නිසා මතකදයා ගන්න දෙයක් කියන්න. හැම පවක්ම සෑම පවක්ම අකුසලයක් වෙනවා දෙ අපි පවක් හැටියට කරන දේවල් තියෙනවන නේද ප්‍රාණගහතා අදත්තාදාන වගේ විපාකයක් සිද්ධ වෙන දේවල් ඒ හැම එකක්ම කොහොමත් අකුසල භක්ෂයට බර ඒ කියන්නේ ආස්්ටයික මාර්ග පිටට තියෙන දේවල් අපේ නිවන් මග පසුගාමින් කරන දේවා ඒ සෑම පවක්ම අකුසලයක් හද ඒවගේම සෑම පිනක්ම කුසලයක් සෑම පිනක්ම කුසලයා කුසල් දියුණු කන්නවා කියන ඇතුල පිනත් තියෙනවද නැද පිනත්තියවා. දානසිීල්ල භාවනා කියන පිින්ටික තියෙන. සෑම කුසලයක් මයිති වෙනම කොටද පිනකට. අපි හිත සෑම පිනක්ම කුසලයක් වෙනවා. ය පිහිතුමා අපි දන් දෙෙනවා කියලා ස්වාමන්හන්සලට එතකොට එතන පරිත්‍යයාගයක් එකතුල පිනකුත්තියනවා කුසලයකුත් තියනවා. නේද අපි භාවනාගන්නවවා කියලා එක පිනකුත් තියවා කුසලයකුත් තියෙනවා. හරිද අපි සිල්රකි නවා කියලා කියල පෝඩ් එක පිනකුත් තියෙනවා කුසලයකුත් තියෙනවා. එතකොට සෑම පිනක්ම කුසලයකට අයිති සෑම පවක්ම අකුසලයකට අයිති. පැහැදිලිද සෑම පිනක්මුස සෑම පවක්ම අකුසලයක්. හැබැයි සෑම කුසලයක්ම පිනක්න්නේ නෑ ඒවගේම සෑම අකුසලයක්ම පවක්කන්නේ නෑ ඒ මතක තියාගන්න කිය පු දහරණය තමයි යද බත්තකක් රස කරලා කන එක ඊට පස්සේ දේ විවාහ වෙන එක ගිහිජීවිත්ත ඒ අයිතිවෙන්නේ අකුසල්ලලට හැබ එක පවසිද්ධ වෙන්නේ ෑ පවක්වෙන්නේ නෑ සෑම අකුසලයක්ම පවක්වෙන්නේ න සෑම කුසලයක්ම පිනක්වෙන්නේ නෑ පැහදිලිද හට. එතකොටඔන්න පෞකරන්න එපා කියලා බුදුරජාණන් වහස පෙන්නවා. ඒක හරි. හැබැ පින්කරන්න එපා කියල මේ කොහෙවත් සඳහන් කරල නෑ ඒ වෙනුවට පෙන්නෙනවා කුසලස්ස ූප සම්පදා. කුසලස් උප සම්පදා කියනකොට කුසලයත් උපද වනවා පිනත්ඒක ඇතුළි තියෙන. පිනත් තියනවා. මොකද සෑම කුසලයක් ඇතුළෙම සෑම පිනක් ඇතුළමසත් තියෙන නිසා කුසලයක්ත් ඇඩෙන. එතකොට කුසල් උපදව වන්න කියලා පෙන්න්නනවා. ඊට පස්සේ බුදුරජාණන් වහස පෙන්නවා වටිනාම දේමෙන් ගාතාවේ සචිත්ත පරියෝදපනං තමන්ගේ හිත හොඳට දමනය කට ගන්න කියලා. දැන් එතකොටට නිවන්මගේ මූලික කාරණනාටික හැදිල දෙෙන්නේ. ඇයි ඇබි පව්කරන්න ඇති කෙනෙක් වෙනවා. ඔන්න වලන ලොස්සන්ට පෙන්නවා ශ්‍රාවකය හැදෙන විදිේ. මුලින්ම ශ්‍රාවකය ඕලාරිික පාපකරුණු වලින් බැරවෙනවා. හැරිද. අප හිතම පින් ඇතුනේ නරක වැඩ කරන්න වංචහා දෝෂණ කරන ප්‍රාණගාත කරන්න මහාහොට මැරකම් කරන. මනුෂ සංහාර කරන වගේ හෙනකුට එක පාරණම බුදුරජණන්හසගේ ශාසනයටාව කියලා නිමන්දකින්න බෑ ඒ නිසා දම ඉස්සලපිවවේ පවු්කරණ එක නවත්තා. පාපකරණවලින් වලකින්. පලවෙනි කාරණාවේය. ඊලකට කුසලේදවුණු කරන්න ආර්යෂ්ඨනාග මාර්ග වන් ඊලකට තමයි පෙන්නුවේ දැංහෙනං හොඳට භාවනා කරන්න. සචිත්ත පරියෝ දවනක්. තමගේ හිත දමනය කර ගන්ඩ කියල පෙන්නවා. පැහැදිරිද ශ්‍රාවකයෙක් නිවන් මගේ වඩන විදිහ පෞ්වලින් වලකිනවා ඊට පස්සේ කුසලය දියුණු කරනවා ආර්යෂ්ඨාන්ක මාර්ගය වඩනවා ඊට පස්සේ භාවන කරනවා. හරිම ලක්සනයි. තමයි බුදුරජණන් වහන්සේලා ගැන ශවාසම. සචිත්තපරියෝ දපනන් කියන පාටය ගැන තවටිකක් අපි කතාගල යුතුයි. සචිත්ත පරියෝ දපනං කියල පෙන්වා වදාලි පින් හතුන තමන්ග හිත හොඳට දමනය කරගන්න කියනෙ එක. තමන්ගේ හිත දමනය කරනවා කියලා කියන්නේ ඒ වෙලාවට කේන්ති ගිය හම හිත දමනය කරනවා කියෙන අදහසලිමීමේ වෙලාවට දාාග්‍යයක් දේශයක් උපන්නහම ඒක යටපත් කරනවාතාවකාලිකව යටපත් කරගන්නවා කියන අදහසන්නෙමයි. ඊට වඩා ගැඹුරු වදහසක් තමයි සචිත්තපරියෝ දපනං කියල කිෙව්ේ. මොකදද මේ තමන්ගේ හිත තමන් දමනය කරවා කියන්න. ඒ කාන්තෙම මේ පෙන්න්නන්නේ මේ හිත හොදට ඒ කාග්‍ර කරනවා කියනෙ. හිතක් දමනයකරුබ හිතක් වෙන්න නම් ඒ හිත කොහොම හිතක් වෙන්න ඕනෙද ඒ කාග්‍රකරපු හිතක් වෙන්න ඕන. ඒකාග්‍රගන්න හිතක් කියන්නේ සමාධයක් දියුණු කරන හිතක් සමාධියයක් වඩන හිතක් වෙන්නන්නේ භාවනාවක් වඩල භාවනාවෙන් හොඳට සමාධියයක් දියුණු කරන සමාධියයක් වඩපු හිතක් කියන එක තමයි ඒකාග්‍ර හිතක් කියලා කිවේ සමාධි කියන්න මකදද සමාධි කියන්න පංහතුනි අපි කුමක් හරි භාවනාවක් වඩලා ඒ භාවනාවෙන් අපේ හිත හොඳට ඒකාග්‍රභභාවයක් වැඩෙනවන්න. අපේ හිත හොඳට සමාග සමාධිගත වෙනවන ඒකාග්‍ර වෙනුවන අපි ඒකට කියා මොකක් කියලද සමාධිය කියලා කියනවා. අපේ හිත වෙන අරමුණකට යන් නැතුව අපි වඩන අරම්මුණේ ඒකාග්‍ර වෙනුවට අප කියනවා සමාධි කියලා. සමාධිය තවදුරටත් වැඩිලා දරූපාවච්චර දෙහානු මට්ටමට එනකොට අප කියනවා දෙහාන කියලා. දෙහාන කියන්නේ සමාධී ගැම්බුරු ප්‍රතිඵලය තමයි ඉ දෙහාන කියලා කියන්නේ. එතකොට මෙතන තමන්ගි හිත දමනය ගන්නවා කියලා කියන්නේ. හිත සමාධී දොන මට්ටංගලට පත් කරවා කියන එක. පැහැදිලිද තව සැරයක් කිව්වොත් මෙහෙමයි. දැන් අපි භාවනාවක් පඩන්න ගත්තහම මුලින්ම අපි කර්මස්ථානයක් මෙනෙහි කරන්න ගන්නවා. ආනාපාන සතිය හරි ඊරඟට බුද්ධානුස්සතිය හරි, අපිට බුදු පිළිමි මතක්කෙනවා අරහං බුදුගුණේ මතක්කෙන අතරම වෙන වෙන දේවලත් මොකද වෙන්නේ මතක්කනවා. එතකොට ඒ එක සමාධිය නෙමයි. එතකොට අපි භාවනාවේ කර්මස්ථානය මිෙනෙහිකන්නව විතරයි. සමාධියයක් කියල කියන්නේ අපිට බුදුගුණේ විතරමයි මනස වැඩෙන්නේ. ආනාම්පානසතිය විතරමයි මනස වැඩෙන්නේ. මරනා අනුස්තතිය විතරමයි මනස වැඩෙන්නේ. වෙන වෙන බාහිර දේවල් වැඩෙන්නේෙ නෑ හොඳට මන සේකාග්‍රවෙන අරමුණට වඩන කර්මස්ථානයට හොඳ මොහොන්ට මන සේකාග්‍රවෙනවා ඔය ආනාපාන සති භාවනාව පින්වතුනි ඔය තුන්වෙනි පියවරහෙම සබ්භකාය පටිසංවේදී අවස්ථාව ගැනහෙම පෙන්නනකොට සූත්‍රවල පෙන්න්නන්නේ වෙන අරමුලුවලට යන්න ඇතුව හොඳට ඒ බඩන අරමුණීම හිත පිහිටනවා. වඩන් හරමුණේම හිත පහිටනවා. ආන්‍යකට කිය නමගන් සමාධිය අවස්ථාව කිය. එතකොට දෙහා නවස්ථාව කියල කියන්නේ ඒ සමාධිය තවදුරටත් පුරුදු කල්ලා පුරුදු කල්ල පුරදු කල්ල ගැඹුරු දෙහාන මට්ටමකට. ැඹුරු රූපාාවෝචර දෙයාාන මට්ටමකට. බාහිර ලෝකෙ කිසිීමම දෙයක් සංවයධනයවෙන් නැද ගැඹුරු දෙයාන මට්ටමකට නීවරණ යටපත්වෙච්ච. පංචනීවරණ කාමච්චන්ද ව්‍යාජ ීනමිද් දච්ච කුක්කුච චිචා කියන නීවරණ යටපත් එච්ච, ගැඹුරු දෙයාන මට්ටමකට හිත සමාධි ගතවෙනකට කියනවා දෙහාන කියලා. දෙහාන කියලා කියනවා. දැන් එතකොටට සචිත්තපරියෝ දපනන් කියලකිවේ මෙන්න මේ මට්ටමට හිත පත් කරගන්න කියන එක ගැන භාවනා කරන්න කියනක. මේ තමයි බුදුරජාණන්හස ශ්‍රාවකයට පෙන්නපු මග සටහන මග සැලසුම ඇති මේක ඉතාම් වැදගත් පවකරණකෙන් මලකන්න ඉළඟට කුසල් උපදවන්න ඉළඟට භාවනා කරන්න. මේතම අපිට බුදුරජාණන් වහසදේපු අනුශාසන. දි මේ මාර්ගය අපි වඩන් ඩෝනය. මොකද අද ගොඩාක් දෙෙනෙක් බුද්ධාගම කියලා හිතන්නේ ලස්සන පින්දහම් ටිකක් කරලා පින්කම් ටිකක් කරලා විතරක් සතුටු වෙන එක ඒක විතරක් සෑහීමට පන්තෙන එක තමයි ගොඩක් දෙනෙක් පින කියලා හිතන්නේ බුදධාගම කියල හිතන්නේ. පින්වතුනි ඒක විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. ඒකින් විතරක් බුද්ධ ශාසනය සම්පූර්ණ වෙන්නේ නෑ. දැන් ඇත්තටම ගම්බල වුනත්. අපි හිතමු කටිනපින් කමක් කලානං දානයක් දුන්න නං නේද අපිහිතන අපේ සීවිත සම්පූර්ණයි කියලා. එහෙම හිතන්න හොඳනේ නෑ සමහර වෙලාවට අපිටහෙනවා අම්මලා කියනවා මේ ඔන්න මංසාංගික ධනවෙච්චරක් දුන්නා අට පිරිකර මෙච්චරක් දුන්නා ඊටස්සේ. අප කටින පින් හමක් කලා ඊට පන්සේ දමදිවත් වන්දනා කර ගත්තා අටමස්ථානය තයන්දා තැනම් මට කරන්න තිය නොක්කෝම කල්ල ඉවරයි කියලා හිතනවා. පින්මචනේ ඔක්කොම කල් ඉවරයිද නෑ පින්ටිකක් කල්ලා තියෙන බව ඇත. ඒවනාට ස්්‍රාවකය හැටියට කරන්න දිනට ගොක්කොම කල්ල ඉවර නෑ අඩුමතනමින් කරන්න දෙන දවල් පටන් අරගෙනවත්නෑ. කෝ එතනින් හැට දා ආර්ස්ටායන්ග ාරගය එතෙින් හාට සමුතු විදර්ශනා මාර්ගය පටන් ගණගනවන්නේ. ඒ නිසා පංවතුන්ල මේ බනහන ඇත්තෝ මේක දොසක් කියනා හැටියට ගන්න නැතුව. අධිෂ්ානයක් උපදර ගන්න අපේ ජීවිතය අපි ගොඩක් හොඳ දේවල් කරලා තියනවා අපි අපි මනුෂ්්‍ය ඝාතන කරන එනෙමෙයි. අපි විශාල කාමපරාධ කරන්නා එනෙමෙයි. අපි මේ මහ විශාල ධනසම්පත් කොල්ල කනා එනෙමේ මේ රටේ. ට ඇත්තුගිගැ අපිට යම්කිසි සතුටක් තියනවා. අපි අ මහා මනුෂ්‍ර ඝාතන කරන ත්‍රස්ථවාදීනායකයොත් නෙවෙයි. මහා කාම්මපරාධගන්න අයනෙ මේ පාතාර කල්ලි සාමාජක වනෙවෙයි. මහා මද්‍ර විවල දාම් කරන අයනෙේ එතකොට අපේ ජීවිතය අපි අ පව්වලින් බැහැරවීම කියන එක ගොඩත්දුරට කරගන තියෙනවා. දැන් අපිට තියන්නේ හිමීන්සැරේ, හොඳට පින්ද හම් ටිකුත් කර ගන තියෙනවනි ඇත්තටම අපේ පින්වතුන් ගත්තොත් හෙම පින් ඇති පින් කල්ල තියනෝ. හ දෙම් බලන්න පින්වතුන ලෝසක මහරහතුන් වහන්සේගේ පිනයි අපේ පිනයි ගත්තොත්. වරදවා ගන්න එපා දෙල් ලෝසක හමුතුරුව ගැන කිව්වනේ උන්හන්සිට පිළිනිවන් පානාතුර කුසු පිරින්න ආහාරයක් කම්බුන්නේ. පින කියන එක ලෞගක සාධක කියන්නේ පින කියන්නේ කර්ම විපාගන්නේ. එතකොට පිනාතිං ගත්තුන් ලෝසක මහරහතන් වහන්සේ අපි අතර කෞුද ඇත්තටම පිනෙන් නොසස්. වරදවාගන්න පිනං වැඩි ලෝසක හාමුතුරුද අපිද. අපි අපිට ආහාරපානවලින් අඩුවක් කලා නෑ අපිට තුංවෙල කන්න කෑමටික තාම තියනවා. ලංකාටත් තාම තියනවා නේද. ස්ස රහට කුම්වෙේද දන්නේ නෑ. එතකොට කල්පනාගල්ල බලන්න ලෝසක මහරහතන් වහන්සේට ඒ පිනවත්ව වෙලා නෑ හැබැයි. අරහොත් පල අතින් ගත්තො කුසලය අතින් ගත්තොත් ලෝසක හාමුදුරුවෝ අප අතර අලගුති යන්නවත් බේ අහසයි පොළොයි වගේ. උන්වහසේ මහර හතන් වහසේ නමක් අපි කෙස් සහිතු මිනිස්සු දුහවිලි පොදක් වගේ. හැබැයි පිනවතිං ගත්තොත් උන්වහන්සට වඩා අපේ පින බලවත් කියලා කියන්න පුළුවන් කිවොත් වැර දිනය පැදිලිද. එතකොට පින කියන සාධගේ ලෞකිකයි හැමවෙලීම දැන් අපිට පින්තියන ඇතිවන්න නිවන්දකින්නයි පින්ගවශන ව වැරදි අදහසක්නන් තියනවා නං ඒකත් දුරු කරගන්න මේ කියන්න. ර්‍රඥ්ඥා නාලිකාාවෙන් ගොඩක් බුද්ධිමත් ඇතු බාන හින්දා. අපේ අදහසක් තියනවර පින් ප පින් පිංවලින් පරිපූර්ණත්තයට පත් වුණු හමතමයි ඉනිවන උපදන්නේ කියලා. එහෙම දෙයක් නෑ පින කියල කියන්නේ පි නිවන කියලා කියන්නේ පිනෙහි කරන විපාගවාරයන්නෙමේ. තව සරල විදිහට කිව්වත් තර අප අර ගීතය එක න්න නේද මෙතේ බුදුන් කල නිවන්දකින්නට පින් පුරවමුව පිසංසාරය කියල එක සසිින්දුවට ලස්සනයි තමයි හැබැ ඒවනාට එහෙම එකක් නෑ පින් පිරිල්ල පින් පිරිල්ල පිම්පිරිල්ල පිනෙන් පිරිී ඉතිරී කියිය කෙනා නිවන්ද කිනවා කියල එකක් නෑ පින් නැතිගෙනත් නිවන්දකිනවා ඒනම් අම්ඹපාලි නිවන්දකින්නේ ඒනම් පටාචාර නිවන්දකින්නේ එහෙමං අංගොලි මල නිවන්දකින්නේ එම් ලෝසක හාමුදුරුව අරහත් පලට පත්තුනේ රහත් පලට පත්වෙන කොට මැස්තක පේෙන් ඇතුව කිය චක්කුපාලම හරහතන් හසි නිවන්නා අබෝධ කලි එතකොඩේ පින්දිබිලද නෑ. ඒ නිසා මතක තිහා ගන්න නිවන කියලා කියන්නේ පින්කම්බල අග්‍රපලය නෙවී පින්කංවල අග්‍රපලය නෙමේ නිවන කියලා කියන්න. පැදිලි දේ නිසා අපි හැමෝටම තියෙන පින හොඳට මැද නිවන් දකින්න අමුතුයෙන් පිනක්කෝන්නේ. ඔයත්තු කරන පින් ඇති නිවන්දකින්න. එනිසා පින ගැන හැමතිස්සම අඩුතක්ෂේරූකින් හිතන්න එපා මදි මදි තාම පින්කල්ල මදි කියලා හිතන්න එ ඔයත්තන්ට දීන පින ඇති නිවන්දකින්න. එහෙනම් කරන්න ඕනෙ මොකදද කුසලස් සූප සෝම්පදා කුසල් ලඋපදනවා එමකද කුසල් උපදන්නවා කියලා කිව්වේ ආර්ේෂ්ටයන්ග මාර්ගය වඩනෝ. ඊළඟට සචිත්තපරියෝධපනං සමත්‍ර දර්ශන බෞන වඩන. වෙටික වඩාගෙනයකට තමයි ඉතුරු කාරණා දෙක කුසලස් උප සම්පදාකිවෙ අර්ෙෂ්ටන්ග මාර්කය වඩනවා. සම්මා ධිට්ටි උපදව ගන්නවා. සම්මා සංකප්ප, සම්මා, වාාචා සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම සම්මා සති සම්මා සමාදී. වෙටික හොඳට වඩනකට කියවා කුසලි උපදවනවා කියලා. කෞශාල්ල්‍ය දක්ෂකම්ම. ආර්ෂ්ටයන්ග මාර්ගය වඩනොයා. ඊළඟට සම්මා සමේ ඊළඟට සචිත්තපරියෝ දපනන් කෙවවෙ සමත විදර්ශනා වඩනවා. හොදට හිත ඒකාආග්‍ර කල්ලා ඒ ආග්‍රහිතෙන් විදර්ශනා වඩන එකට කියනවා. සචිත්ත පරියෝ දපනන් තමගිහිද හොදට දියුණු කල්ලා ලොකේ අනිත්‍ය ස්භාවය දකිනු. අනිත්‍ය ස්වභාවය දකිනු. උදඇත්ත ගාමිණී පඤ්ඥාව දියුණු කරනවා. උපාදානස්කන්දයන්ගේ ඇත්තිවෙන නැතිවෙන ස්වභාවය හොදට නුවනින් දකිනවා. ඉතින් මේ ස්වභාවය වඩන එක තමයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සගේ අනුශාසනාව හැටියට පෙන්වාදාලේ. ය නිසා මේ ධර්ම දේශනාවට දායකත්නය දරපු ඇත්තන්ටත් පින් අනුමෝදන්නේන්න ඒකොල් ඇත්තන්ට සතුට වෙන්න අපේ පින්වතුන් හොඳට මතකතියාගන්නට ඕනේ මේ ගාථාව මුලු නිවන් මඟටම ඇන්ද දල සටහනක් වගේ මේ නි මග සම්බන්න්නේ ම අතැම්බුලක් අත්තට අරං පෙන්නවා හා සමානයි සිතය මක් වගේ නිවන් මගට එනිසා හොඳට පවින් බැහැරවෙන්න අමුතිරෙන් කියන්න තරන්දයකුත්නෑ අපිේ ගොඩාක් පිවතුන් පව්කරන්න නෑ කියලා පිහිතෙනවා එනම් පවු්කරන්න නැත්තන් කුසලේ දවුණු කරන්න ඇත්තු කල්ල තින පින් හොඳට මඇති හොඳට බින්ඳහම් කරලදීන්. එනිසා කුසල උපදුවන්න. ආර්යෂ්ටඇංග මාර්ගය වඩන් ඉළඟට හොඳට සමත විදර්ශනා භාවන වඩන්න හැමදිනනාටම සසර දුකින් අතමිදීම සඳහා මේ සියලු බුදුරජාණන් වහන්සේ ලගේ අනුශාසනාව උපකාර වේවා කෙල ප්‍රාර්ථමන කරවා. න අද ධර්මදේශනාව සඳහා දායකත්තය දැරුවේ බණ්ඩාරවෙල විසූ, විදුරකාරියවසම් ආදරණීය වැඩිමහල් සොහෝයුරා වෙනුවෙන් එතුමා වියෝවී ඔවුරුදු විසි පහක් සම්පූර්ණවීම නිමිත්තෙන්ඒවගේම අදදිනට යෙදෙන එතුමාගේ හතලිස් හයවෙනි ජන්මදිනේ නිමිත්තෙන් ධර්මදේශනාව සිදු කරනු ලබන්නේ ඒ පවුලේ පින්වත් පිරිස මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ සුහොයුරිය ඇතුළු පවුලේ පින්වත් පිරිස එකතු වෙලයි මේ ධර්මදේශනාව සිදු කරනු ලබන්නේ ඒ අනුව අපි කල්පනාකරමු මීට වර්ෂ විසි පහකට පෙර අභාවයට පත් වනු තරුණ වයසේදීම අකල් මරණයකට බඳුන්නුණු විදුරකාරියවසම් මහත්මාට මේ පින් අනුමූදන්වේවා. විදුර මහත්මා මේ පින් අනුමූ දන්න සංසාර දුකින් නතමිදේවා නිවනින් සැනසේවා. සසර වසනතුරු නිවන් දකිනතුරු මෙවන් අකල්මරණ දුක්සෝසුසුම් පිපාකවාර නොවේවා. හොඳට දීර්ගාශ ලබාගන හොඳට පින්දහම් කරගන ගුණ දහම් දියුණු කරගන සසරදුකින් අතමි දෙන්න මේ පින් විදුරකාරයවසම් මහත්මාට උපකාරවේවා උපනිශ්‍රය වේවා කියල ප්‍රාත්ථනා කරන්න ඒ වගේම විශේෂයෙන්ම එදස් විසි දෙකේ ජූනිමාසේ දාසේවෙනි දින පරලෝ සැපත්වුණු ලසිත ගුණතිලක ඥාන්ති සොහොයුරාටත් මේ පින් අනුමෝදන් වේවා පවුලෙන් නමින් මේ පරලවගිය සීලු දෙනාට මේ පින් අමාමහ නිවංසුව පිණිස්සවේවා කියල අනුමෝදැන් කරමු. එ වගේම විශේෂෙන්ම ප පිරිස වෙනුවෙන් ධර්මමාරගය පෙන්වා වදාල, අපවත්තය වදාල අපේ අතිගෞරවාර ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් මේ කුසල් අනුමෝදන්න උන්වහන්සේ සසර පතනාබහෝධියකින් නිවනින් සැනසී වදාරත්වා කියල පින් අනුමෝදන් කරලා අපි මේ ගාථහා කියමු. ඉදම්මී ඥාතිී නංහෝතු සුකිතා හුන්තුඥාතය, ඉදම්මී ඥාතිීනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ. ඉදම්මී ඥාතිීනං හෝතු සුකිතා හොන්තුඥාතයෝ. ඒවගේම විශේෂයෙන් සැත් පතනව දේශකයන් වහන්සේට හෙවගේම KHp ජයතිස්ස දයබර පියාණන්ට තලතා ජයතිස්ස දයාබර මවතුමියට, ඒ වගේම ෆෙලිසිටි පෙරේරා මෑනියන්ට මේ පින් අනුමෝදන්න ඇත්තෝ හොඳට නිදුක්වේවා. නිරෝගිවේවා සූපත්වේවා. ඒ ධයාබර දෙමාපියන් වහන්සේලා ඇතුළු ඥාති පිරිසට නිදුක්සුව නිරෝගිසුව. දිගාසීවේවා දෙවියෝ ජයතිස්ස පිියතුමන් තලතා ජයතිස්ස මෑනියන් ෆෙලිසිටි පෙරේරා මෑනියන් රගේම මේ කාරීව සම් මහත්මිය මහත්මා පුතුනුවන්න ඇතුළු පවුලෙහෙම දෙනාමත්. රට ජාතිය සම්බුද්ධ සාසනය රකිත්වා කියන අදහසින්. එත්තාවතාචයම්හෙහි සම්බතංපුුණ්ඥ සම්පදන් සම්බේදේවා අනුමෝදන්තුූ සම්බ සම්පත්ති සිද්ධිය එතාවතාච අම්හෙහි සම්බතන් පුං්ඥ සම්පදන් සබේදේවා අනුමෝදන්තු සබසම්පත්තිසිද්ධියා එතාවතාච අම්හෙහි සම්බතං පුුණ්ඥ සම්පදන් සබේදේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. දෙනාටම සත්පුරෂ කල්ලයාන මිත්‍රාශරේවේවා සංසාර දුකින් අතමිදී ලබන අමාමහනිවංසුව පිණිස මේ පින් හේතුවාසනාාවේවා කෙළ ප්‍රාථමා කරම්. අභිවාදන සීලිස්ස නිච්චං වද්දාාපචායිනු චත්තාරූ දම්මා වඩ්ඩන්තිආයුුවන් වෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග සම්පත්ති මේවැච අතෝනි්බාන සම්පත්ති ඉමිනාතේ සමි්ජතු. 可有、哦？